ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. අතුරු අපි නැවතත් ආදරණීය ජීවිතය සමගින් සම්බන්ධ වෙන්නේ කලාවට ආදරය කරන අය වෙනුවෙන් මේ විශේෂාංගයේ බොහොම විශේෂ එකක් වෙවි මොකද අපි මේ වෙලාවේදී අපේ මැදිරියට කැඳවාගෙන ආවේ බොහොම අපූර්වට චිත්‍ර නිර්මාණය කරන අපි කියනවනේ චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ කියලා චිත්‍ර අඳින්න නම් හදවත ලස්සන වෙන්නත් ඕනේ එහෙම අයට තමයි අතින් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින් බොහොම අපූර්වට Tamanගේ නිර්මාණ කරන ඒ වගේම කලාව තුලින් ඉදිරියට යන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න බොහොම තරුණ කඩවසම් මොන්න තරුණෙක්ව අපි අද දවසේදී කැඳවාගෙන ආව ආදරණීය ජීවිතයට මේ චිත්‍ර ශිල්පී නුවන් චාමික අයිබුවන් නුවන් අයිබුවන් හොඳයි තාමත් ඒ කියන්නේ මේ තරුණ වයසේ ඉන්න හැබැයි කලාවට ගොඩාක් ආදරය කරන කෙනෙක් තමයි නුවන් කියලා කියන්නේ මට පැහැදිලි කරන්න ගොඩාක් චිත්‍ර අඳින අය අපේ රටේ ඉන්නවා ලෝකෙත් ඉන්නවා නුවන් කොහොමද විශේෂ වෙන්නේ ඔව් ඇත්තටම විශේෂ වෙන්නේ මම චිත්‍ර ශිල්පියෙක් විදිහට දැන් කිව්වා වගේ ගොඩක් ඉන්නවා ශිල්පීන් ලෝකේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම විවිධ විවිධ සිතුවම් අඳින හැබැයි ඕනම කෙනෙක් විශේෂ වෙන්නේ එතනින් එයාටම අනන්‍ය වෙච්ච සුවිශේෂී දෙයක් හොයාගෙන ඒ ඔස්සේ වැඩ කරනවා නම් තමයි යා සුවිශේෂී වෙන්නේ දැන් මාගේ සුවිශේෂත්වයේ තියෙන්නේ මේ පෝට්‍රේට් සිතුවම් ඇතුලේ මම අනුගමනය කරපු විශේෂ ශෛලිය නිසා ඒක ඒ විදිය ශෛලිය අනුගමනය කරන ශිල්පීන් ගොඩක් අඩුයි ඒ ඇතුලේ තමයි මම සුවිශේෂී වෙලා තියෙන්නේ මොකද්ද මේ පෝට්‍රේට් සිතුවම් කියලා කියන්නේ අපි ඒ ගැන පැහැදිලි කරමු පෝට්‍රේට් කියන එක අපි සිංහලෙන් දීලා තියෙන නිර්වචනය තමයි ආලේඛ්‍ය චිත්‍ර ඒ කියන්නේ කෙනෙක්ගේ උඩුකය සිතුවම් කිරීම තමයි එතනදී සිදු කරන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් චිත්‍රයක් අඳිනවා කියලා වහම අපිට එක පාට මතක් වෙන්නේ පෙන්සලක් හරි පෙන්සලක් හරි මොකක්ද එකක් අරගෙන ඒ කෙනාගේ මූණේ හැඩයට මූණේ අඳිනවා ඊගාවට ඒ අවශ්‍ය කරන වර්ණ ඒ විදිහට යොදනවා කියන එක මෙතනදී මොකක් හරි විශේෂත්වයක් තියෙනවද ඔව් මෙතනදී විශේෂත්වයක් තියෙනවා අනිවාර්යයෙන්ම ප්‍රධානම දේ තමයි දැන් මතු කරා වගේ අපි සාමාන්‍යයෙන් කරන්නේ පින්සල පෙන්සල භාවිතා කරලා අඳින එකක් හැබැයි එතනින් එහාට ගිහිල්ලා දැන් අපි එතෙන්දි කරන්නේ ගොඩක් වෙලාවට අපි කරන්නේ තියෙන සිතුවම නැවත පිටපත් කිරීම හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි කොහොමද කෙනෙක් දිහා බලන්නේ තව කෙනෙක්ට එත හුදෙක් සිතුවම බලලා ඒක රස විඳි නිකන් එහි අලංකාරය විතරක් රස විඳින්න නැතුව එතනින් එහාට ගිහිල්ලා ඒක කියව ගන්න දෙයක් දෙන්න පුළුවන් නම් මං හිතන්නේ මේ ඒක තමයි වෙන්න ඕන වෙනස් විදිහට කොහොමද බලන්නේ කියන එක ඒ අදහස දෙන්න තමයි මම මෙතනින් උත්සාහ කරේ පිටපත් කිරීමකටම නොගිහින් ඒ පුද්ගලයාගේ මොනවා හරි ගති ලක්ෂණ සහ ඒ පුද්ගලයා කොහොමද කියවගන්නේ කියන එක පෝට්‍රේට් එක හරහා කොහොමද සමාජගත කරන්න කියන කාරණේ තමයි මම උත්සාහ කරේ මෙතනදී දැන් කෙනෙක්ව කියවන්න පුළුවන් විදිහට නිර්මාණය කරන එක චිත්‍රයක් අඳින එක ටිකක් අමාරු දෙයක් නේ එතනදී ඒ පුද්ගලයාව ඔක්කොන්ටම කලින් ඔයාලට කියවන්න සිද්ධ වෙනවා නේ කොහොමද මේ වගකීම දරාගෙන මේ කරන්නේ ඔව් අනිවාර්යයෙන් මේක අනිකාත්කින් හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක් මොකද ඒ අපි sannivedanaya කරන්න හදන දේ નિවැරදිව sannivedanaya නොවුනොත් එතනත් පොඩි පරස්පරතාවයක් ඇති වෙනවනේ අපි ඒ පුද්ගලයාටත් ඒක හානියක් වෙන්න පුළුවන් ඒක නිසා හරි පරිස්සමෙන් කරන්න ඕන දේ අනිවාර්යෙන් ඒක නිසා දැන් මම නිර්මාණයක් කරන්න යද්දී විශාල ලෙස ඒ පුද්ගලයාට අදාළ චරිතය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරනවා මුලින්. ඔහුගේ ජීවිතය පිළිබඳ ඔහු මොන අංශයෙන්ද ඔහු සුවිශේෂී වෙන්නේ අපිට එහෙම හොඳ අධ්‍යයනයක් කරලා ඒක කොහොමද පෝට්‍රේට් එකකට ගේන්නේ කියන එක තමයි මගේ උත්සාහය වුණේ. මං හිතන්නේ ගොඩක් දුරට ඒක සාර්ථකව කරගන්න පුළුවන් වුණා. මං තාම සොයමින් ඉන්නේ ඒක තාමමත් මගේ 100ට 100ක් මට මේක ඇතුලේ මට අවශ්‍ය දේ කරගන්න තාම පුළුවන්කමක් ලැබුණේ නැහැ. තාම සොයමින් ඉන්නේ. නමුත් බොහෝ දුරට මං හිතනවා මම සාර්ථකව මේ වැඩේ කරගා කියලා. ඒ සාර්ථකත්වය අපිට දැන් බලන්න පුළුවන්කම ලැබෙන ඔබේ නිර්මාණ කිහිපයක් අපි මේ වෙලාවේ නරඹන්න සූදානම් වෙන්නේ. අපි ඒකම සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් මේ චිත්‍රය ගැන අපි පැහැදිලි කිරීමක් කරමු. ඔව් මේ කවුරුත් දන්නවා මේ කුමාර සංඝකාරගේ පෝට්‍රේට් එකක් මම කරලා තියෙන්නේ. එයා ලෝකෙම ලෝක පූජිත ක්‍රීඩකේ ඒකත් කරද්දි ගොඩක් විශාල කාලයක් වැය වුණා මට මේකට කරන්න දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැක්කාම හරිම පහසු වැඩක් කියලා මේක බැලු බැල්මට පේන්නේ එහෙමයි නමුත්
ටිකක් මහන්සි වෙන්න ඕන වැඩේට පුදුම අධ්‍යයනය කරන්න ඕන මේ ස්ටීව් ජොබ්ස් ගේ පෝට්‍රේට් එකක් අඳපු ඒකත් එහෙමයි මම අර උත්සාහ කරේ පුද්ගලයාගේ පිටපත් කිරීමකට නොගිහිල්ලා කොහොමද යාව ලෝකයට ආදරය කරන කෙනෙක් ඔව් අපි මේ නිර්මාණය ගැන කියමු ඔව් මේ ඩයනා කුමරිය එයාවත් එහෙමයි මම අඳිද්දි අර එයාව උත්සාහ කරේ කොහොමද මේ පෙන්වන්න කියන එක ෆ්ලැට් කලර්ස් වලින් ඒ කියන්නේ ගොඩක් විනස වෙන්නේ ඒකයි මගේ මේ කරන ස්ටයිල් එකේ දැන් ගොඩක් අය කරන්නේ එළිය අඳුර සහ විවිධ කල ටෙක්නික් පාවිච්චි කරලා පෝට්‍රේට් එකේ ගැඹුර පෙන්නලා කොහොමද මේ පෝට්‍රේට් එකක් අඳින්නේ කියන එක මෙතනදී දැන් පඬිත් WD අමරදේවයන්ගේ රූපයක් අපිට බලන්න පුළුවන් මෙතන තියෙන ලොකුම අභියෝගය තමයි මට ආපු දැන් මේක අඳිද්දි මම යූස් කරලා තියෙන ෆ්ලැට් කලර්ස් මේ ඡායාරූපය මේ සන්නස්ගල සර්ගේ පෝට්‍රේට් එකක් අඳපු එක දැන් මේ චිත්‍ර අඳිද්දි මේ හැඩතල පාවිච්චි කරනවනේ ඔව් මේ හැඩතල පාවිච්චි කරද්දී කොහොමද ඒ අවශ්‍ය කරන කටයුතු සිද්ධ කරන්නේ ඒක තමයි මට ආපු ලොකුම අභියෝගය ඇත්තරම මේ හැඩතල කොහොමද හසුරව ගන්න කියන එක සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ෆොටෝ එක ඒක නිකන් හුදෙක් කොහොමද බලාගෙන ඉඳීමෙන් එහාට ගිහලා අර කම්පෂන් කරගන්න කියන එක අපි ඒ රාමුව ඇතුලේ කොහොමද යාව හසුරව ගන්න කියන එක නන්දා මාලි මහත්මියගේ පොට්‍රේට් එක කොහොමද මේ ඡායාරූප අඳින්දී අනිත් එක දැන් එක එක්කෙනාගේ විශේෂතාවයක් තියෙනවනේ එක එක්කෙනාට අනන්‍ය වෙච්ච යම්කිසි සංකේතයක් පාවිච්චි කරනවා දැන් ඒගෙන ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්නත් වෙන ඕක නිර්මාණය කරද්දී අනිවාර්යයෙන්ම ඒක තමයි තියෙන මම අර මුලින් සඳහන් කරා වගේ තියෙන ලොකුම අභියෝගය ඒක එන්න නම් ඒක එන්න අභ්‍යාසයෙන්ම තමයි අපි කොච්චර ඒ වෙනුවෙන් කැප වෙනවද මම හිතන්නේ ඕනම නිර්මාණයක් සාර්ථකත්වයේ රඳා පවතින්නේ අපි ඒකට අපි අපේ ශක්තිය කොයිතරම් මේකට වැය කරනවද කියන මත ඒ වෙනුවෙන් කැප වෙනවද කොච්චර ඒකේ ඒ වෙනුවෙන් ඒක සොයාගෙන යනවද ඒකේ අහුමුළු හොයාගෙන යන තරමට යන්නේ යන්න මේකේ කලාව ඇතුලේ සීමාවක් නෑ අපිට හොයාගෙන හොයාගෙන යන්න පුළුවන් දිගටම මං හිතන්නේ ඒ දේ කොච්චර ගැඹුරෙන් අපි කරනවද කියන එක මත තමයි අපේ නිර්මාණ සාර්ථක වෙන්නේ හොඳයි දැන් අපි මේ දකින්න ඡාය රූපය ගැන තව පැහැදිලි කරමු ඔව් යෝබී වික්‍රම මහත්මයාගේ පෝට්‍රේට් එකක් අඳපු ඒකෙත් ඒකත් මම ගොඩක් කැමැතිම සහ මට මගේ ආර්ට්ස් වලට පෝට්‍රේට් වලට ගොඩක් කලාවට ආදරය කරන ගොඩක් අය ගොඩක් කැමැති වෙච්ච පෝට්‍රේට් එකක් ඔය අඳපු චේ ගුවේරා අඳපු පෝට්‍රේට් එක ඒකත් ඒකෙත් මම මේ වර්ණ ගැන දැන් මේ වගේ නිර්මාණ ගැන කතා කරද්දි මේවයි වර්ණ සංකලනයන් කොහොමද තෝරගන්නේ අනිවාර්යයෙන්ම වර්ණ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන ඒ චරිතයට අනුව අපි කොහොමද වර්ණ හසුරව ගන්න කියන එක දැන් හැමෝගෙම වර්ණවල හැම වර්ණයකටම කතාවක් තියෙනවා දැන් ඒ වර්ණ ඇතුලේ අපි කරන ගනුදෙනුවත් බලපානවා අනිවාර්යෙන් සාර්ථක නිර්මාණයක් වෙන්න ඒක නිකන් අපි හුදෙක් වර්ණ දෙක තුනක් පාවිච්චි කරලා දැම්ම කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඔව් දැන් සමහර නිර්මාණවල අපි දැක්කා මේ වර්ණ ගොඩාක් පාවිච්චි කරලා තිබුණා. සමහර නිර්මාණවල හරිම අඩුවෙන් තමයි වර්ණ පාවිච්චි කරලා තියෙන්නේ. කළු සහ සුදු කියන වර්ණවලට මූලික තැන දීලා තිබුණා. ඒ කියන්නේ අදාළ පුද්ගලයන්ගේ චරිතයක ගලපලා මේක පාවිච්චි කරනවාද? එහෙම නැත්නම් ඔබේ නිර්මාණයට ඔබට ඒ අවස්ථාවේ හිතෙන හැඟීමත් එක්ක වර්ණ යොදනවාද? වර්ණ යොදද්දී මම ගොඩාක් සැලකිලිමත් වුණේ පුද්ගලයව කියව ගන්න තමයි උත්සාහ කරේ. ඒක කොහොමද අපි ආව කියව ගන්න කියන එක දැන් වර්ණ සහ චරිතය මතු කර ගන්න අවශ්‍ය වෙලාවට සමහර වෙලාවට වර්ණ භාවිතා කරා කොහොමද අපි අවකාශය සම්පින්නේ කරගන්නේ කියන එක දැන් පෝට්‍රේට් දැන් මේක තියෙන විශේෂත්වය තමයි නිකන් මේක ඇවිල්ලා කම්පෂන් එකක් කොහොමද අපි අවකාශය ඇතුලේ පුද්ගලයෙක් නිරූපණය කරන්නේ කෙනෙක්ව මතු කරන්නේ කියන එක එතකොට අනිවාර්යෙන් කලර්ස් කියන එක ගැන අපිට සෑහෙන හිතන්න වෙනවා එහෙම හිතලා තමයි මම කලසුත් පාවිච්චි කරේ ඒ අදුව. දැන් චාමික ගැන කතා කරද්දි චාමික දැන් මේ පෝට්‍රේට් කියන මේ කලාවත් එක්ක ටිකක් ඒ කියන්නේ විශේෂ කෙනෙක් බවට පත් වෙලා තිනවා. ඔයා මේ ගැන අධ්‍යයනය කරාද? එහෙම නැත්නම් ලෝකයේ කොයි විදිහටද මේ පෝට්‍රේට් කලාවත් එක්ක චිත්‍ර ශිල්පීන් ඉන්නේ කියන එක ගැන යම්කිසි අධ්‍යයනයක නිරත වුණාද? ඔව් අනිවාර්යයෙන්ම දැන් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ. එතනදී මේ කොළඹ කේන්ද්‍ර කරගෙන මේ කලාව ඉගෙන ගන්න එක අතරේ ගොඩාක් ලොකු ගොඩාක් දේවල් මට
ඉගෙන ගන්න සහ අධ්‍යයනය කරන්න හදාරන්න හම්බුණා විශ්වවිද්‍යාල ජීවිතය ඇතුලේ. ඒ අතරේ ලෝකෙ විවිධ කලා ආටිස්ලා ගැන කලා ප්‍රවණතාවයන් ගැන විශාල අවබෝධයක් ලැබුවා. ඒ එතකොට මට ඕන වුණා දැන් දැන් ගොඩාක් මේ 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 අදින මේ මේ ස්ටයිල් එකට ගොඩක් කැරිකේ චාට් කියලා කියන්න පුළුවන්. එතනදී ඒ කැරිකේ චාට් එකදී කරන්නේ පුද්ගලයෙක්ගේ විශේෂ ලක්ෂණ අතිශෝක්තියෙන් මතු කරන්න පුළුවන් සමහර වෙලාවට මතු කරලා පෙන්නලා අඳින විදිහක් තමයි කැරිකේ චාට් කියන්නේ. මෙතන හැබැයි ඒකෙත් දැන් ගොඩාක් පොදුයි හැමෝම කරන්නේ තියෙන ඉමේජ් එකක් චාරූප අපිට නරඹන්න පුළුවන්කම තියෙනවා. ඔව් මේ ලෝකේ ඉන්න මේ ප්‍රසිද්ධම හිටපු ප්‍රසිද්ධ ආටිස්ට් කෙනෙක් සැල්වදෝ ඩාලි කියලා එයාගේ පෝට්‍රේට් එකක් මම මේ කරලා තියෙන්නේ. ඔව් මම ඒ මේ මම කරපෙන් මගේ මම කැමති පෝට්‍රේට් එක ගන්නපු වගේ ගර්ල් විත් පර්ල් ඉයරින් කියන ලෝක ප්‍රසිද්ධ පේන්ටින් එක නැවත මේ ස්ටයිල් එකට කරන්න ගත්ත උත්සාහයක් ඒක. ඒක මං හිතන්නේ ගොඩක් සාර්ථක වුණා. මම හොයපු දේවල් හොයපු මම ඇඳපු අතරින් මං හිතන්නේ වඩා සාර්ථකම උනේ ඒක නිර්මාණයක් තමයි මේක. මේ ප්‍රසිද්ධම අපේ බ්ලොක් ඇන් ඩීනෝ සමාජ මාධ්‍ය ගොඩක් කතා බහ ලක් වෙන චරිත දෙකක් මං අර කියන්න උත්සාහ කරේ. ඔව් අභිචාරූප නර්මණ ගමන් කතා කරා කියන්න උත්සාහ කරේ. මම මේ සොයාගෙන යන අතරේ මේ මේ වගේ අර වෙනස් විදිහට හිතලා වැඩ කරන ආටිස්ලා ටිකක් අඩුයි හරි. හැබැයි එක ආටිස් කෙනෙක් ඉන්නවා පැබ්ලෝ ලොබාටෝ කියලා. ඒ ආටිස් තමයි මේ විදිහට වැඩ ඒ ආටිස් තමයි මේක ඇත්තටම මේකේ පුරෝගාමියා. මේක ඒක නිසා අර ලොබාටෝ ස්ටයිල් කිව්වත් මං හිතන්නේ වැරද්දක් නැහැ. ඔහු තමයි මේක පුරෝගාමියා. ඔහුගේ නිර්මාණ ජනප්‍රිය අතිශය ජනප්‍රියයි. අතිශය ජනප්‍රියයි ලෝකේ සෑහෙන පිළිගැනීමක් තියෙන සහ සෑහෙන කතාබහට ලක් වෙන නිර්මාණ ශිල්පියෙක් තමයි ඔහු. මම ඒ ඔස්සේ ගිහිල්ලා තමයි මම උත්සාහ කරේ මගේම හැඩයක් හදාගන්න මේක ඇතුලේ. තවම වැඩ කරමින් ඉන්නේ තව සෑහෙන දුර යන්න තියෙනවා. උත්සාහ කරන්නේ ඔස්සේ දිගටම වැඩ කරලා කොහොමද මගේ හැඩයක් හදාගන්න කියන එක තමයි උත්සාහය. දැන් චාමික පාසල් යන කාලේ චිත්‍ර නිර්මාණයට ටිකක් වැඩිපුර කැමැත්තක් දැක්වුවානේ. ඒ නිසා මුසස් පළට මේ ගාලේ මහින්දේට ආවනේ නේද? ඒ පාසල් කාලේ ගැන ටිකක් අපි කතා කරොත් එහෙම. අනිවාර්යයෙන්ම පොඩි කාලේ ඉඳලා කොහොමත් ඔය අහුවෙන හැමතැනම කුරුටු ගාන අඳින ආසාව තිබ්බා අඳින. හැබැයි අදහසක් තිබ්බේ නැහැ නිශ්චිතව දවසක කවදා හරි මෙතනින් මෙහෙම ආටිස්ට් කෙනෙක් විදියට ඉදිරියට යනවා මගේ වෘත්තිය මේ විදියට හදා ගන්නවා කියන අදහස. අපි ඒ ගැන කතා කරමු. පුංචි බාධා කිරීමක් කරන්නේ මම. අපි වෙලාව බලන්න මේ සූදානම. FIFA දැන් අතේ ඇති මුදලට ෆිට් ග්‍රෑම් 175 ඊසි පැක් එකකින් FIFA එකතුණු උකුතේ රස විඳින්න. චිත්‍ර ශිල්පී නුවන් චාමික සමගින් අපි මේ කතා කරමින් ඉන්නේ ඔහුගේ නිර්මාණ පිළිබඳව. විශේෂයෙන්ම ඔහු සතුව තියෙන මේ සුවිශේෂී හැකියාව පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. ඒ අතරදී ඔහුගේ පාසල් කාලය ගැන තමයි අපි කතා කරන්න පටන් ගත්තේ. දැන් ඒ සාකච්ඡාව අපි කරගෙන යන් ගාලේ මහින්දේට ගියා ඒ ලෙවල් කරන්න. ඒ වගේම පුංචි කාලෙත් චිත්‍ර ශිල්පයට වැඩි කැමැත්තක් තිබ්බා. කැමැත්ත තිබ්බ. ඇත්තටම ඒ වගේ මතක් කරන්න ඕන චිත්‍ර ඇඳුන ඇඳට අර මම මුලින් සඳහන් කළා වගේ අර ඒ ඔස්සේම ඉදිරියට යනවා කියලා ලොකු අදහසක් තිබ්බේ නැහැ මුල් කාලය. මුලින්ම මට ඕ ලෙවල් කරද්දි මම විද්‍යාතිලක පිරිවෙනේ සාමාන්‍ය පෙළ හැදෑරුවේ. එතකොට අපේ චිත්‍ර ඉගැන්නුව ධම්මි කියලා ගුරුවරියක් හිටියේ. ඒ ගුරුවරිය තමයි මගේ හැකියාව අඳුරගෙන මේ උනන්දු කරේ වාට අඳින්න පුළුවන් මෙහෙම දිගටම අඳින්න පුතා කියලා. කොහොමරි ඒ ඔස්සේ තමයි මම මහින්ද විද්‍යාලයට යන්නේ චිත්‍ර සඳහා කලාව ආර්ට් කලාව විෂයක් විදිහට තෝරගෙන. ඒ ගිහිල්ලත් එතනදිත් සරත් වීරසිංහ කියන දක්ෂ චිත්‍ර ගුරුවරයාට ලොකක් ගොඩක් ලොකු අද්දකීම් ගොඩක් ලබා ගන්න හම්බෙනවා. එතනින් තමයි මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සඳහා තේරෙන්නේ. ඒ ඔස්සේ ඒ ලැබු පන්නරයත් එක තමයි එතනින් යන්නේ. ඒ ඔස්සේ තමයි මේ විශාල සොයා ගැනීමක් හැදෑරීමක් කරන්න හම්බෙන කලාව ගැන සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් එක්ක ඒ ඔස්සේ තමයි හැඩගැහින්නේ. දැන් මේ කලාව එහෙම නැත්නම් මේ චිත්‍ර කලාව ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට අර අපි කලින් කතා කරපු තැනට යන්න වෙනවා. ඒ කියන්නේ පැන්සල් හෝ පින්සල් පාවිච්චි කරලා චිත්‍ර අඳින එකක් ගැන තමයි අපේ ඔළුවේ චිත්‍ර කියපු ගමන් මැවිලා පේන්නේ. පාට පැන්සල් ටිකක් ප්ලැටිනම් ටිකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දියසායන් ටිකක් මේ වගේ දේවල් ටිකක් පාවිච්චි කරලා වර්ණ එකතු කරනවා කියලා අපේ ඔළුවට එනවා. හැබැයි දැන් තාක්ෂණයත් එක්ක හැමදේම වෙනස් වෙලානේ. මේ තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා තියෙද්දී චිත්‍ර කලාවට කොහොමද මේ තාක්ෂණයේ බලපාලා තියෙන්නේ කියන එක ගැන කතා කරන්න වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම දැන් ඒ ගැන කතා නොකරම බෑ. මොකද දැන් තාක්ෂණෙත් එක්ක හැමදේම වේගෙන් වෙනස් වෙන අතරේ ආර්ට් කියන එකත් දැන් අපි හිතනවට වඩා සෑහෙන දුර ගිහින් තියෙන වෙනම තැනක තියෙන එක.
එතකොට දැන් හුදෙක් අර කිව්වා වගේ පැන්සල පින්සල නෙමෙයි දැන් ඒ වෙනුවට අපිට කම්පියුටර් ආශ්‍රය කරගෙන උපාංගය ඇවිල්ලා තියෙනවා ග්‍රැෆික් ටැබ්ලට් තියෙනවා ඕන කෙනෙක්ට හරි පහසු කරලා තියෙනවා වැඩ ටික කරන්න. හැබැයි ඒ කරත් අපිට අර නිර්මාණය සාර්ථක වෙන්න නම් හරි පදනමක් තියෙන්න ඕන. හොඳ හැදෑරීමක් කරලා තියෙන්න ඕන. තාක්ෂණයේ තිබූ පලියමටමත් අපිට හරි නිර්මාණයක් කරන්න බෑ. හරි කලාකෘතියක් කරන්න ඒ පිළිබඳ හරි අවබෝධයක් තියෙන්න ඕන. දැන් මේක පාවිච්චි දැන් මේක නිසා දැන් අද අද වෙනකොට තාක්ෂණය සහ ඔය අන්තර්ජාල පහසුකම් නිසා ජාත්‍යන්තර වශයෙන් විශාල රට කීර්තියක් ගෙන දීපු වගේම වැඩ කරන කලාකරුවෝ ඉන්න පුදුම දක්ෂතා සහිත ආර්ටිස්ලා පිරිසක් ලංකාවේ දැන් වැඩ කරනවා බිහි වෙලා ඉන්නවා. මං හිතන්නේ තාක්ෂණයේ උපරිම එයාලා වැඩ ගන්නවා උපරිම සහ අපි වැඩ කරන නිසා මේ අර දැන් මං හිතන්නේ මේ බය වෙන්න දෙයක් නැහැ තව දුරටත් කලාව කරොත් අර පොඩි චකිතයක් තිබ්බා ඒ කාලේ. දැන් මං හිතන්නේ දැන් සෑහෙන ආර්ථික වශයෙන්ුත් හොඳයි සහ අපිට වැඩ කිරීමතිනුත් අපිට විශාල වැඩ ටිකක් කරන්න පුළුවන්. තවත් නිර්මාණ ටිකක් අපිට නරඹන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. මේතර Game of Thrones කියන අතිශය ජනප්‍රිය වෙච්ච කතා මාලාවේ ඉන්න කැරක්ටර් එකක් චිත්‍රයට අරගෙන තියෙන්නේ මම. මේත් අපේ මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙච්ච සමාජ මාධ්‍ය වල ජනප්‍රිය චරිතයක්. දැන් මේ වගේ දැන් එක පුද්ගලයෙක් වඳින එක නම් සමහර විට අපිට ධර්ම වල ටිකක් ලේසියිද කියලා. දැන් මේ විදිහේ චිත්‍රයක් නිර්මාණය කරද්දී ඒක ටිකක් අමාරු නැද්ද? ඔව් ඔව් මේකත් මේකත් මම මේ මගේ ක්ලයන්ට් කෙනෙක්ට කරපු වැඩ. මේ මේ ඇඳලා තියෙන මේකට ආශ්‍රය කරගෙන තියෙන්නේ ඇම්බැක්කේ දේවාලයේ තියෙන කැටයමක්. අපි සාම්ප්‍රදායික ජන කැටයමක් ආශ්‍රයෙන් තමයි මම උත්සාහ කරේ ඒක කොහොමද මේ මේ විදිහට මගේ ස්ටයිල් එකට කොහොමද ඒක පෙන්වන්නේ කියන එක. දැන් ඒක අරකුව වගේ මේක පෝට් මට දැන් මම උත්සාහ කරන්නේ මේක පෝට්‍රේට් එක කියන ප්‍රාමුවට සීමා වෙන්නේ නැතුව කොහොමද මේක තව පළල් විදිහට දකින්නේ කියන එක. කොහොමද මේක දියුණු විදිහට දකින්නේ දියුණු කරගන්නේ තව ඊට එහා ගිහිල්ලා කොහොමද මේක වෙන අදහසක් දෙන්න සමාජයට අදහසක් දෙන්න සහ අපේ පැත්තෙන් කලාකරුවෙක් විදිහට කොහොමද ඒක දියුණු කරගන්නේ කියන්නේ එක තමයි මම උත්සාහ කරන්නේ. දැන් මේ ඩිජිටල් කරණය ගැන අපි කතා බහ කරමින් හිටියා. දැන් මේ නව්‍යකරණය වීමත් එක්ක හැමදේම ඒ වගේම තාක්ෂණයේ හැමදේටම එක් වෙලා තියෙන එකත් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක කලාවට හානියක්. මේක චිත්‍ර ශිල්පීට එකතු කර ගැනීම තුළින් අපි බලාපොරොත්තු වෙන නිර්මාණාත්මක ගුණය ටිකක් අඩු වෙනවා කියලා. හැම සින්තනක්ම පැන්සලෙන් අපි නිර්මාණය කරනවා වගේ මේ පරිගණක පාවිච්චි කළ කරන්න පුළුවන්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම පුළුවන් ද ඒක හැම කරන්න? ඔව් ඒක පොඩ්ඩක් විවාදාපන්න කරුණක්. ඇත්තරම ඕක දෙපැත්තම තියෙනවා. ඕකේ තාක්ෂණය නිසා එක අතකින් පහසු වෙලා තිනවා සහ වගේම අනිත් පැත්තෙන් අරගු වගේ අර නිර්මාණශීලීත්වය යට යන්නත් ඒක පොඩි බලපෑමක් වෙලා තිනවා. මොකද හැමදේම පහසු වෙලා තින්නේ අපි පැන්සලකින් අඳින තරම් මහන්සි වෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට ඒ කාර්යයම අපිට තාක්ෂණය භාවිතයෙන් හරි පහසුවෙන් කරගන්න පුළුවන් ඊට වඩා කෙටි කාලෙකින්. ඒත් මං හිතන්නේ පොඩි අභියෝගයක් තිබුණත් අර නිර්මාණශීලිය නිර්මාණකරුවාට තියෙන වටිනාකම මං හිතන්නේ නැහැ මේ ඒක නිසා අඩුවේ කියලා. ඔහුට නිර්මාණයේ සාර්ථක නිර්මාණයක් වෙන නම් අනිවාර්යයෙන්ම ඒ හැකියාව තියෙන්න ඕන. තාක්ෂණයේ තිබූ පමණින්ම බෑ සාර්ථක නිර්මාණකරුවෙක් වෙන්න. ඒක ඒක පැහැදිලිව මේ පෙනෙනවා අපිට. දැන් අපි වැඩ කරගෙන යද්දී අපිට තේරෙනවා ඒක. ඒක නිසා මං හිතන්නේ ඒක ගත යුත්ත අරගෙන වැඩ කරන එක තමයි මං හිතන්නේ මේ හොඳ දේ ලං කරගෙන තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න එක තමයි සාර්ථක වෙන්නේ මං හිතන්නේ. හොඳයි අපිට දැන් නුවන්ගේ තවත් චිත්‍ර කිහිපයක් නරඹන්න පුළුවන්කම තියෙනවා. තනි වර්ණයන් පාවිච්චි කරමින් ඔබ කළ නිර්මාණ කිහිපයක් අපි නරඹන්න සූදානම්. අපි මේ නිර්මාණ ටිකත් නරඹන ගමන්ම සාකච්ඡා කරමු. වර්ණ සංකලනය පිළිබඳවත් අපි කතා කරා. මේ නිර්මාණය ගැන අපි පැහැදිලි කරමු. මේ සබඳහම සම්බන්ධ ඔව් නිර්මාණයක්. මේක මම ඉන්ක් පෙන් එක පාවිච්චි කළා නේචර් ඩ්‍රෝයින් එකක් කරපු එක. අර තේ මම කලින් කිව්ව ඔය පෝට්‍රේට් තේමාවෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා කරපු වැඩ වගේ මම විවිධ ආරේ නිර්මාණ කරනවා. මේ සෑහෙන විශාල පරිශ්‍රමයක් දරලා මේක හරි මිහිර කරන්න ඕන වැඩක්. ඒකත් මගේ එක පෝට්‍රේට් මම අඳින ස්ටයිල් එකට අමතරව මගේ ප්‍රියතම ඒරියා එකක් තමයි මේ නේචර් ඩ්‍රෝවින් කියන එක. ඒ ඔස්සෙත් මම උත්සාහ කරනවා. දැන් ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ රැකියාව ඒ දේවල් එක. නමුත් ඉඩක් ලැබුණ හැම වෙලාවෙම උපරිම උත්සාහ කරනවා මේ ඒ නිර්මාණ කරන්නේ දෙන්න.
ඔබ නිර්මාණය කරන අතරවාරයේ ගත ඡායාරූපයක්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ නිර්මාණය කරන්න කොච්චර කාලයක් වැය වෙනවද? මේකට මට මාසයක් මං හිතන්නේ මාසයක් විතර කාලයක් ගියා මේක නිර්මාණය කරන්න. හරි. සියුම්ව කරන්න ඕන වැඩක්. ඒ කියන්නේ ඩීටේල් කරන එක හරි පහසු වැඩක් නෙමෙයි. ඔයා මේ මොකක් හරි ඒ කියන්නේ ස්ථානයක් දිහා බලාගෙන කරපු නිර්මාණයක්ද? එහෙම නැත්නම් නිකන් හිතින් මවාගෙන ඇඳ චිත්‍රයක්ද මේක? නෑ මේක අඳිද්දි මම ටික ඉස්සෙල්ලා අධ්‍යයනය කරා හොඳට ඔය වගේ ප්‍රදේශ ටිකක් අධ්‍යයනය කරලා සහ ඒවෙන් අදහස් අරගෙන කරපු නිර්මාණයක් මේක. ආ දැන් මේට අමතරව තවත් ඔබේ නිර්මාණ තිබෙනවද? ඔව් මම කියන්නේ දැන් පෝට්‍රේට් කලාවේ වගේ මේ චිත්‍ර නිර්මාණයට අමතරව ඔව් අමතරව මම මොනවාද පෙන්සිල් ඩ්‍රෝයින් එකේ ඉඳලා සියලුම නිර්මාණකරණයේ යෙදෙනවා. නමුත් අර මගේ වැඩි කැමැත්ත තියෙන්නේ සහ මන්ද මොකද්ද කියලා ඒ කියන්නේ කැමැත්ත තියෙන්නේ අර අරක තමයි ඒ කියන්නේ ඒ වෙනුවෙන් කාලේ යොදන්න තමයි කැමති. ඒක නිසා මම උපරිම මගේ අවධානය දීලා තියෙන්නේ පෝට්‍රේට් සහ මේ නේචර් ඩ්‍රෝයින් කියන මේ කාර්යයට තමයි ලොකු අවධානයක් දීලා වැඩ කරගෙන යන්නේ. දැන් අර මේ චාමිකම කතාවේ කිව් එක තැනක දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් සාමාන්‍යයෙන් හොඳ පරිසරයක් හැදලා තිනවා මේ ආර්ට් කරන අයට කියලා. එතකොට මට හිතෙනවා මෙහෙම ආනේ දැන් චාමිකගේ දෙමව්පියෝ. එතකොට පවුලේ කට්ටිය දැන් චාමික පුංචි කාලේ ඉඳන් චුට්ටක් චිත්‍රකලාවට ආදරය කරපු කෙනෙන්නේ. එයාගේ බලපෑමක් තිබ්බේ නැද්ද මේක හරියන්නේ නැහැ මේක කරන්න එපා වෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්න කියලා? එයායි බලපෑමක් කරේ නැද්ද පුංචි කාලේදී? ඔව් ඇත්තටම මේ කියන්න සතුටුයි යතින් නම් එහෙම මේ පොඩි කාලේ ඉඳලම එහෙම කිසිම ගෙදරින් කවදාවත් බලපෑම් කළ නැහැ. ඔවා මේක මේ මෙවා මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියන ඒ බලපෑම ඇවිල්ලා නැහැ. එයාලා මාව නිතරම දිරිමත් කරා මේ වැඩේ ඔවා කරගෙන යන්න කියන එක. සහ දැන් ඉතින් දැන් අපිට පැහැදිලිව පෙනෙන්නත් තියෙනවා දැන් මේ තීන ක්‍රමයේ ඇතුලේ අපිට මේ ආටිස්ට් කෙනෙක් කියන එක ලොකු ගැටලුවක් නෙමෙයි. දැන් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙන පසුගාමී තත්ත්වයන් ටිකක් රටක් විදිහට අපේ ඇතුලේ තිබ්බත් දැන් අපිට එලියත් එක්ක වැඩ කරන්න පුළුවන් තාක්ෂණෙත් දියුණුයි. ඒක නිසා ගොඩක් සාර්ථක වෙච්ච කලාකරුවෝ සහ ඉන්නවා සහ සාර්ථක වෙමින් තියෙන අය ඉන්නවා. මං හිතන්නේ ඒක නිසා අර තවදුරටත් ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. අපි හරියට මහන්සි වෙලා අපේම අනන්‍ය වූ ශෛලියක් මොකක් හෝ ගොඩනගාගෙන ඒ ඔස්සේ හරි පාත්‍යයක් අපිට හදාගන්න පුළුවන් නම් මං හිතන්නේ තවදුරටත් ලොකු ගැටලුවක් කියලා ආර්ටිස්ට් කෙනෙක් විදිහට සර්වයිව් වෙන එක ලොකු ගැටලුවක් නෙමෙයි. ඔව් තාක්ෂණයේ දිනුනේ අපිට අපේ නිර්මාණ රටට විතරක් නෙමෙයි ලෝකෙටම පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ හරහා අපිට ලෝකේ පුරාම වෙළඳපළක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. අපිට චාමිකගේ තවත් චිත්‍ර නිර්මාණ කිහිපයක් නරඹන්න පුළුවන්කම තියෙනවා මේ වෙලාවේදී. අපි මේ නිර්මාණ ටිකක් නරඹන්න සූදානම්. මේ නිර්මාණ ගැන අපි පැහැදිලි කරමු. ඔව් මේත් මම මේකත් ටිකක් මුලින්ම පෝට්‍රේට් ඇඳ ශෛලියට සමානව සහ සමානව ඕල් ආර්ට් සඳහා කරපු උත්සාහයන් ගනි නිර්මාණ කිහිපයක්. මේකත් මේක මම මේ ෆුඩ්ට්‍රක් කැනඩාවේ ෆුඩ්ට්‍රක් එකක පොඩි බ්‍රෑන්ඩින් සඳහා කරපු වැඩ වගේ. එතෙන්දිත් මම උත්සාහ කරේ අර සරල අපි හැමදාම දකින විදිහට සරලව කතන්දරයක් හුදෙක් කතන්දරයක් කියන්නේ නැතුව ඒක කොහොමද වෙන විදිහකට ගේන්නේ කියන එක. එතෙන්දිත් මම උත්සාහ කරේ අර ෆ්ලැට් කලර්ස් යූස් කරලා හැඩතල වලින් කොහොමද හැඩතල එක කරන ගනුදෙනු ඒ හැඩතල එක කරන ගනුදෙනු කොහොම සාර්ථකව කරන්න කියන එක. අවකාශය ඇතුලේ කොහොමද හැඩතල හසුරවා ගන්න කියන එක ඒක පහසු වැඩක් නෙමෙයි. ඒ හැබැයි නමුත් ඒක අර අපි ඒ ඕනම දෙයක් මං හිතන්නේ පහසු සාර්ථක වෙන්න නම් අපිට ඒ වෙනුවෙන් අනිවාර්යෙන් කැපකිරීමක් කරන්නම වෙනවා. මං හිතන්නේ මට මේ සාර්ථක වෙන්න ගොඩක් බලපෑවේ ඒ වෙනුවෙන් උන කැපකිරීම තමයි. ඉතින් ඒක කොච්චර දුරට අපි ඒ වෙනුවෙන් කාලෙ වෙන් කරනවද සහ ඉච්චකර කොච්චර කැමැත්තක් තියෙනවද අපිට කොච්චර දේවල් සමහර වෙලාවට කරත් අපේ හොඳම දේ එළියට එන්නේ අපි ඒක කැමැත්තෙන් කරන්නේ නැත්තම්. ඒකට තියෙන දැඩි ආශාව තමයි අපිට සාර්ථක දෙයකට මඟ පෙන්වන්නේ කියලා මම දැඩි විශ්වාස කරනවා සහ ඒ වෙනුවෙන් වැඩ කරනවා. දැන් එහෙම කියද්දි මට හිතෙනවා දැන් මේක බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ අපිටත් මේ විදිහට නිර්මාණ කරන්න තිබ්බනම් හොඳයි. අපිත් කැමති මේ විදිහට තමගේ අනන්‍යතාවයක් ගොඩනගා ගන්න කියලා. අවසාන වශයෙන් අපිට පැහැදිලි කරන්න චාමික මේ වෙලාවේ බලන් ඉන්න අයට චිත්‍ර නිර්මාණය කරන්න කැමැත්තෙන් ඉන්න අය ඇති සමහර විට එයාට පෞල් පසුබිමින් අවශ්‍ය කරන ශක්තිය නොලැබෙන්නත් ඇති.
वाट गेदरी सहयोगी लबुना कनेक्ट नोलबेन पुलवा मे वेला चीतना दिन कमेंगे ये पत्ते इसहाटे कम कनेक्ट ओया पत्ते वाड़ दिन पुलवा सहयोगी मुका हरम वटीन अदास मतुगिरी मन සමහර තැන්වලදී පොඩි පසුගාමී තත්ත්වයක් තියෙනවා ඇත්තටම තාම සමාජයේ කෙනෙක් චිත්‍ර කියන දේ විෂයක් විදිහට හෝ එයාගේ ඉදිරි පැවැත්ම සඳහා ඒක වෘත්තියක් විදිහට කරනවා නම් පොඩි පසුගාමී තත්ත්වයක් තියෙනවා හැබැයි දැන් ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ හැමදාම එකම වගේ නැහැ සහ වේගෙන් ඉදිරියට යනවා ඒක නිසා අපි හරියට දැන් ප්ලැට්ෆෝම්ස් ගොඩක් තියෙනවා දැන් ඔන්ලයින් වැඩ කරන ලංකාවේ පෞද්ගලික මං අඳුරන ඉන්න විශාල විදිහට ආර්ථික වශයෙන් පොහොසත් වෙලා ඉන්නවා මේ පැත්තෙන් ජීවිතය සාර්ථක කරගෙන තිනවා ඒක නිසා ඉදිරියට පියවරක් තියෙනවා නම් ඔබ මේ අංශයෙන් ඉදිරියට යන්න දැන් බය වෙන්න දෙයක් නැහැ සහ ඕනතරම් දැන් ප්ලැට්ෆෝම් හැදිලා තියෙනවා සහ අවශ්‍ය කෙනෙක්ට දැන් අපි උනත් කැමති උදව් කරන්න ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක කොහොමද මේ පැත්තෙන් Tamange වෘත්තිය ඉස්සරහට හදාගන්නේ සහ මොනවාද තියෙන අවස්ථා කියන එක සම්බන්ධයෙන් ඒක නිසා මම හිතන්නේ මේ බය වෙන්න දෙයක් නැහැ තවදුරටත් අනි අනවශ්‍ය බයක් තියාගන්න හොඳ නැහැ ආට් කරොත් අමාරුවේ වැටෙයිද කියලා වගේ එහෙම මම හිතන්නේ දැන් හොඳ වෙළඳපොළක් හැදිලා තියෙනවා හොඳ වෙළඳපොළක් හැදිලා තියෙනවා ඔබට උනන්දුව තියෙනවා නම් ඔබ උත්සාහවන්තයි නම් ඒ වගේම ඔබ සමාජය ගැන හොඳ අවධානයෙන් අවබෝධයෙන් ඉන්න කෙනෙක් නම් ඔබට ඔබේ ගමන් මඟ පැහැදිලි කරගන්න පුළුවන් මොකද ලෝකයේ පුරාම හොඳ වෙළඳපොළක් නිර්මාණය වෙලා තිනවා අපිට ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබිලා තිනවා තාක්ෂණයේ දියුණුවේ ඉතින් ඒ නිසා ඔබේ නිර්මාණ ලෝකයට ගෙන යන එක හරිම පහසුයි ඉතින් ඒ නිසා අපි ඔබටත් ආරාධනා කරනවා ඔබේ හැකියාවන් තියෙනවා නම් ඒ දේවල් වලින් හම්බ කරන්න ඒ හරහා ඔබට රටටත් දෙයක් කරන්න පුළුවන් ඔබට දෙයක් කරගන්නවා වගේම එහෙමනම් අපිත් එක්ක සම්බන්ධුනේ චිත්‍ර ශිල්පී නුවන් ශාමික බොහොම මේ සූතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම රසබර කතාවක් කරනවා ලස්සන නිර්මාණ ටිකක් අපි නරඹුවා තවත් දවසක හම්බ වෙමු අයිබෝවන් හොඳයි අද දවසට අපි ආදරණීය ජීවිතය තුලින් සමුගන්නයි සූදානම් වෙන්නේ හෙට දවසේදීත් මේ විදිහටම තවත් අපූර්ව කතා බහක් සමගින් අපි මුණ ගැහෙමු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.